दुरते दुर मंडलावई වැදගත් තැනකට සාකච්ඡාව අරගෙනම ඒක තමයි විද්‍යා අධ්‍යාපනය සහ පර්යේෂණ කටයුතු. දැන් අපි පුංචි කාලේ අපේ විද්‍යා පොතේ පාඩම් පොතේ තියෙනවා මේ විද්‍යාත්මක හේතුව. ගහක කොළයක් ඉදෙන්නේ ඇයි? අර දුම් දානවා වගේ පාරේ පේන්නේ ඇයි? මේ විවිධ කරුණු වලට විද්‍යාත්මක හේතු හොයන්න ඒක මේ කුතුහලයේ අවසල මේ හේතුව හොයා ගැනීමට පුරුදු කරනවා පුංචි කාලේ ඉඳලා. හැබැයි මේ ගමන අපි කොහෙටද අරගෙන යන්නේ සමහර විට පාසල් ගුරුවරයෙක් වෙන්න පුළුවන් විද්‍යා ගුරුවරයෙක් බවට පත් ඒක ලොකු දෙයක් වටිනා දෙයක් දරුවන්ට දැනුම ලබා දීම හැබැයි අපි මේ දැනුම පාවිච්චි කරලා රටට ලෝකයට මොනවද කරන්නව සොයා ගැනීම කරනවද පරිශන කරනවද රටේ දියුණුව සඳහා සංවර්ධනය සඳහා මේ දැනුම මේ විද්‍යා අධ්‍යාපනයේ ප්‍රතිඵල අපි භුක්ති විඳින රටක්ද කියන කාරණාව කතා කරන්න ඕනේ විශේෂයෙන් විනෝදයෙන් විද්‍යාව ඉගෙනීම සඳහා අපේ රටේ තියෙන පහසුකම් මොනවද කියන ප්‍රශ්නේ මම ඊට පෙරත් දොරමඩලාවේ ඇහුවා ඇමරිකා එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් නගරයේ තියෙන අලංකාර විද්‍යා විනෝද උද්‍යානයේ හරි සරලව අර ඔබතුමා කියපු සිද්ධාන්තේම කාසියක් දාලා වටේ කරකෙන්ට සරස්සලා හරි ලස්සනට දරුවෙකුට බලාගෙන ඉඳලා විද්‍යාව පිළිබඳ හරි ලොකු සිද්ධාන්ත හරි සරල දේවල් වලින් උගන්වන. හැබැයි ඒ තැනට අපි තාම අපි රටක් හැටියට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ විද්‍යා දැනුම රටේ දියුණුවට පාවිච්චි කරන රටක් බවට අපි පත් වෙලා තියෙනවද කියන කාරණාවක් තියෙනවා. ආචාර්ය කාවන් රත්නතුංග මහත්මයා ඇත්තටම ලංකාවේ ඉතින් මේ බේසික් සයන්ස් කියන්නේ කරන්න ඉතින් ගොඩක් උනන්දුවක් නැහැ ඔක්කොම දෙමෝපිය හිතන්නේ දුවරු පුතුරු දොස්තර හරි ඉංජිනේරු එච්චරයි තියෙන්නේ ඉතින් මම මට මතකයි මට මම විද්‍යාව කරන්න අවශ්‍යයි කියලා හිතනකොට මගේ දෙමෝපිය ඒකට එච්චරම කැමති වුණේ නැහැ නැවැත්ුවේ නැහැ ඒත් ඒගොල්ලෝ හිතුවා ඒකෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ කියලා ඒක අපිට වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම ලංකා මේ විද්‍යාවේ ඒක අමාරුයි. ඒ කියන්නේ දොස්තර ඉංජිනේරු කරලා ආරක්ෂාවක් ගන්නට වැඩිය අමාරුයි. ඒත් ඇත්තටම ඒක ගැන උනන්දුවක් තියෙන ශිෂ්‍යයෝ ඉන්නවා නම් ඒක කරන්න ඕනේ. ඉසරන ඇත්තටම මේ ඉංජිනේරු නොකරලා විශ්වවිද්‍යාලයට විද්‍යාව කරන්න එන අය මන් දන්න දැන් ඉන්නවද කියලා ඒගොල්ලොන්ට එන්කරේජ්මන්ට් එකක් දුන්නා කොළඹ විශ්වවිද්‍යාලය ඇවිල්ලා ඉතින් දැන් මටත් එන්ජිනියරින් කරන්න පුළුවන් වුණාට මම විශ්වවිද්‍යාලයේ ගියේ මේකට උස්තායක් තියෙන ඉතින් එහෙම අවශ්‍ය තියෙන එක දැන් එන්කරේජ් කරන්න ඕනේ ඒක කෙරුවේ නැත්නම් හොඳ අය සමහර විට ඒ කියන්නේ ගොඩක් උසට යන්න පුළුවන් අය අර සාමාන්‍යයෙන් ඉංජිනේරින් හරි මෙඩිසින් කරන්න යනවා භෞතික විද්‍යාව හරි බයොලොජි මොකද බයොලොජි අතින් ගොඩක් අය දැන් ඇත්තටම ඉස්සර තාරකා ශාස්ත්‍රයේම කළා ගොඩක් දුර ගියාට දැන් බයොලොජි අසින් DNA ජෙනෝම් ඉංජිනේරින් වලට ඉතාමත්ම විශාල උනන්දුවක් තියෙනවා ඉතින් ඒ උනන්දුව ඇත්තටම කරන්න පුළුවන් බයොලොජිකල්ලා ඉතින් ඒ කියන්නේ ඉංජිනේරින් ෆැකල්ටි එකට හරි මේ මෙඩිසින් කරන්න බැරි වුණාට කියලා අර විශ්ව මේ නරක මේක නරක නෑ භෞතික සංස ඒක ඒගොල්ලෝ ඇත්තටම ඉංජිනේරින් කරන්න පුළුවන් වුණාටත් අර උත්සාහය තියෙනවා නම් භෞතික සංස එක කරන එක ඇත්තටම වටිනා. ඔව් රත්නතුංග මහත්තයා වෛද්‍යවරයෙක් වීම ඉතා වැදගත්. මොකද කෙනෙකුට ප්‍රතිකාර කරන එක නිරෝගී මත්භාවය ඇති කරනවා කියන එක ලොකු දෙයක් පින් සිද්ධ වෙන වැඩක්. ඒ කියන්නේ කිසි තර්කයක් නෑ. නමුත් උදාහරණයට ගත්තොත් එහෙම අපේ ආචාර්ය සරත් ගුණපාලයන් එතුමා පර්යේෂණ කරලා නව සොයා ගැනීම කරන නව නිර්මාණ නව උපකරණ හදලා දෙනවා. දැන් ඉංජිනේර් මේ මෙඩිකල් ඉංජිනේරින් කියන පැත්ත අපි කියමුකෝ වෛද්‍ය විද්‍යාවේ තියෙන ඉංජිනේරුමය පක්ෂය දියුණු කරන්න. ඒකට අවශ්‍ය නව සොයා ගැනීම කරන්න, පර්යේෂණ කරන්න. මම පහුගිය දවස්වල දැක්ක ඇදුම රෝගය සඳහා මේ ඖෂධ ප්‍රතිකාරයක් හොයාගෙන අපේ වෛද්‍යවරුන් දෙන්නකොට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් හම්බුන එහෙමයි ඉන්නවා. ඖෂධ වර්ග හොයාගන්නවා, ප්‍රතිකාර ක්‍රම හොයාගන්නවා, පර්යේෂණ කරනවා, උපකරණ හදනවා, ඒක කරනවා. හැබැයි ඒවා දිරිදෙන්ට, ඒවා තව තව වැඩි කරගන්නට රටක් හැටියට මේක ලොකු ශේත්‍රයක් බවට පත් කරගන්නට අපේ තියෙන අවධානය ප්‍රමාණවත්ද කියලා හිතෙනවා. හුදකලාව එක්කෙනෙක් දෙන්නෙක් ඒවගේ වැඩ කරලා ඉස්සරහට එනවා, කීර්තියට පත් වෙනවා තමයි. නමුත් මේ අවධානය ප්‍රමාණවත්ද කියලා හිතෙනවා රටක් හැටියට. මම ඇමරිකාවට හරි ගිහිල්ලා මේ කිසිම විදියකින් අඩුපාඩුවක් තුමුන්නේ නැහැ.
ඒක එහෙ ගියා එහෙ ගිහිල්ලා අපේ ලංකාවේ මේ යුනිවර්සිටි එකේ এডুকেෂන් එක ප්‍රමාණවත් කිසිම ප්‍රශ්නයක් නැහැ අපි අපිට ගොඩක් අය යුනිවර්සිටි එකට දැන් මම හිතන හැටියට ගොඩක් ළමයි හිතන්නේ ලංකාවේ යුනිවර්සිටි එකට යන්න හොඳ නැහැ අපිට රට යුනිවර්සිටි එකට යන්න ඕනේ උගත් වෙන්න ඒකින්ද ඒගොල්ලෝ මේ ලංකාවේ ඕ ලෙවල් කරන්නේ නැහැ ඒක මම හිතන්නේ වැරදි මොකද ඒ ළමයි සමහර විට නොමග යනවා මොකද ලංකාවේ ඕ ලෙවල් කරන්නේ නැහැ ඉතින් ඒකින්ද ලංකා විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙනවා සල්ලි නැහැ පිටරට විශ්වවිද්‍යාලයට යන්න එතකොට හොඳ ළමයි සමහර විට නොමගේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකින්ද මං හිතන්නේ අර ලංකා විශ්වවිද්‍යාල මදි කියලා කියන එක වැරදි. මොකද අපිට අපේ එක්කෝටම කිසිම විදිහකින් අඩුපාඩුවක් තිබුණ නැහැ ලංකා විශ්වවිද්‍යාලයෙන් පිටත් වෙලා විදේශීය විශ්වවිද්‍යාලයක ඇත්තටම ලංකාවේ විශ්වවිද්‍යාලයක ලෙවල් එක මේ ඇමරිකාවේ විශ්වවිද්‍යාලයෙන් පිට වෙන අයට වැඩිය ටිකක් උසස්. ඉතින් ඇත්තටම අපිට පළවෙනි අවුරුද්ද දෙකේ ඇදී ලේසිව තිබුණා ඇත්තටම ඇමරිකා විශ්වවිද්‍යාලේ මේ විශ්වවිද්‍යාල MSc කරනකොටම ඇත්තටම ලේසි මොකද අපේ තත්ත්වය ඇත්තටම ඇමරිකා විශ්වවිද්‍යාලයට වැඩිය උසස් තිබුණා ඒ ප්‍රමාණවත් නොවේ නම් ආචාර්ය සරත් ගුණපාල මහාචාර්ය රෝස ආචාර්ය රත්නතුංග වගේ අය බිහි වෙන්නේ නැහැ නේ ඒක ප්‍රමාණවත් ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ අපේ විශ්වවිද්‍යාල මට්ටම අතීතයේ පටන්ම මම ඒකට නම මේ රත්නතුංග මහත්තය කිව්වා වගේ දැන් අපි ගිහිල්ලා PhD එකට පළවෙනි අවුරුද්දක ක්වොලිෆයින් පළවෙනි අවුරුද්දක් යනවා සාමාන්‍යයෙන් ඇමරිකාවේ ඉගෙන ගත්ත ළමයින්ට අපි මං හිතන්නේ ඔක්කොම එක අවුරුද්දෙන් කරා ඒ කියන්නේ අපේ මෙහෙ ඩිග්‍රී එකල්ලා ගියාම එහෙ ක්වොලිෆයින් එක්සෑම් එක හරිම ලේසි ඒ කියන්නේ අපේ භෞතික විද්‍යාව ඒ වගේම අනිත් විද්‍යාවන් යුනිවර්සිටි එකේ උගන්න හැම ශාස්ත්‍රයක්ම හරිම හොඳ ස්ටෑන්ඩඩ් එකකට තියෙනවා මේ ඒ කියන්නේ එහෙවට වැඩිය හොඳට තියෙනවා ඒ කියන්නේ ක්වොලිටි එක ස්ටෑන්ඩඩ් එක හරිම වැඩි මේ ලංකාවේ මේ අපේ ෆස්ට් ඩිග්‍රී එකේ මා විමසා සිටියේ අධ්‍යාපනයේ මට්ටම ගැන නෙවෙයි එතනින් එහා මේ ලබා ගන්න දැනුම අපි හිතමු රෝසා මහත්මයාගෙන් ඒ විශ්වවිද්‍යාලයේදී ඉගෙන ගන්න දරුව එතුමාම කීවා දැන් මේ නැවතිලා තියෙන එක එතනින් එහා විශේෂයෙන් පර්යේෂණ ක්ෂේත්‍රවල නියැලෙන්න එක තැනකට දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න ගැන විතරයි ළමයින්ගේ ලෝකයේ තියෙන දෙමාපියොත් යොමු කරන්නේ වට නමුත් තව පර්යේෂණ ක්ෂේත්‍ර තියෙනවා මේකට අලුත් දේවල් හදන්න ඕනේ අලුත් උපකරණ හදන්න විශේෂයෙන් රජය හැටියට ආණ්ඩුවක් හැටියට මන්ද ඒවට අවශ්‍ය පහසුකම් සපයලා තියෙනවද රටේ යටිත විශ්වවිද්‍යාල මට්ටම නෙවෙයි මා කියන්නේ පර්යේෂණ ක්ෂේත්‍රයට නව නිර්මාණකරන යොමු වෙලා තියෙනවද කියලා ඊට පස්සේ ඒක ඉතාමත්ම සල්ලි වියදම් කරන්න තියෙන දෙයක් අපේ සමහර ආයතන තියෙනවා අර නැනෝ ටෙක්නොලොජි ආයතනයක් දැන් හොමගම පැත්තේ පටන් ගන්න තියෙනවා ඒකෙත් ගොඩක් වියදම් කරලා තියෙනවා ඒත් ඒක एक दिखाक तीन मेम पर्यवेक्षण करोट मैं විනායත් ඉන්නෝනේ ඒ తత్వේ විනායත් එතන ඒ ආයතනේ ඉන්නෝනේ මේ මේ වැඩ කරන්නේ. ඉතින් ගොඩක් ලංකාවේ උසස්වල කළන තියෙන අය ලංකාවෙන් පිට ගෙහෙලා ඇමරිකාවේ හරි කොහේ හරි වැඩ කරනවා. ඉතින් ඒ හින්දා අර පරිසරය කියන්නේ පරිසරයේ රිසර්ච් ඇන්ගල් එකට වෙන්නේ නෑ සමහර විට. මොකද ඒ පරිසරයේ එතන එහෙම වැඩ කරන අය මදි ඉතින් ඇත්තටම ලංකාවේ අය ඉන්දියාවේ වගේ ඉන්දියාව ඉතාමත්ම විශාලයි. ඉතින් ඉන්දියාවේ නම් එහෙම රිසර්ච් ඉන්ස්ටිටියුෂන්ස් තියෙනවා. අපේ ලංකාවේ රිසර්ච් ඉන්ස්ටිටියුෂන්ස් පොඩි හින්දා මේක පරිසරය සමහර විට මදි. ඒක මදිකම ඇත්තටම දෙවිදයක්. ඒ කියන්නේ පිටරටින් ලංකාවට විද්‍යුත් ගේන්න අපිට මදි. ඒ කියන්නේ ගොඩක් අය ලංකාවට ආවා. මම දන්නවා කීප දෙනෙක් ලංකාවට ආවා. ඒත් ඊට පස්සේ අවුරුදු කීපයක් ලංකාවේ හිටියට පස්සේ ඒක ලංකාව මදි කියලා ආපහු රට ගියා. ඉතින් ඒ තත්ත්වය වෙනස් කරන්න වෙනස් කරන්න අපිට දැන් සල්ලි තියෙනවද කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම හිතන්නේ ඇතම් විද්වතුන් මේ විද්‍යාඥයන් පර්යේෂකයන් ඉන්නවා. ඒකෝලන්ට ලංකාවේ ඇවිල්ලා ඒකෝලන්ට ඒකෝලගේ දැනුම් ප්‍රමාණයට කරන්න වැඩක් නැහැලු. ඒ කියන්නේ ඔහු එතනින් එහාට ගිහිල්ලා. නමුත් අපේ එතරම් තරම හැදිලා නැහැ. එතෙන්ට ඇවිල්ලා නැහැ. ඒ හින්දා ඒ දැනුමින් අපේ රටට වැඩක් ගන්න විදිහක් නැති වෙලා තියෙනවා. මම තාරකා ශාස්ත්‍රය කළා ලංකාවට ආවා. ඉතින් මට ලංකාවේ තාරකා ශාස්ත්‍රය ගෙනියන්න බැරි හින්දා මම පුරා විද්‍යාව
වලට ශාස්ත්‍රය කරන්න ලංකාවේ කරනවා. ඉතින් පුරා විද්‍යා ශාස්ත්‍රයේත් ඇත්තටම ඉක්විප්මන්ට් ගන්න එක නෑ. ඇමරිකාවේ නම් ඩොලර් 50,000ක ඉක්විප්මන්ට් එකක් ගන්න වැඩිය කතා කරන්නේ නෑ. ඒක අවශ්‍ය නම් ගන්නවා. ඒත් ලංකාවේ ඩොලර් 50,000ක් යන ඉක්විප්මන්ට් එකක් අරගන්න නම් ඉතාමත්ම අමාරුයි. ඉතින් ඒකෙහිඳ අර කරන්න ඕන දේ සම්පූර්ණයෙන් කරන්න ලේසි නෑ ලංකාවේ මේ තත්ත්වය අනුව. ඉතින් ඒක නම් අමාරු දෙයක්. ඉතින් අපි සමහර විට ඉන්දියාවත් එක්ක සහ සම්බන්ධතාවයත් එක්ක කරන්න පුළුවන් දේවල්. අප වැනි කුඩා හැම රටක් මුහුණ දෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක වගේ ආර්ථිකයක් තියෙන මොකද ජාතික ආදායමෙන් අයවැයෙන් පර්යේෂණ ශාස්ත්‍රය සඳහා වෙන් කරන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒක රජයේ මේ සියල්ල කරගෙන ණයත් ගෙවාගෙන වැටුපුත් ගෙවාගෙන අනෙකුත් සියල්ලම අයවැයෙන් ගොපියෝගෙන වෛද්‍ය පර්යේෂණ ශාස්ත්‍රයට එහෙම නැත්නම් නව නිපැයුම් සඳහා කොටසක් හරි වෙන් කිරීම අපි අගේ කරන්න ඕනේ රටක් හැටියට. හැබැයි ඒ තුල නෙවෙයි ජයග්‍රහණය තියෙන්නේ. හැබැයි ජයග්‍රහණ හොයාගෙන ලෝකයට ගිය අපේ ලාංකිකයෝ දිනලා තියෙන හොඳම උදාහරණය තමයි කීප දෙනෙක් ඉන්නවා. ගොඩක් 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 කීප දෙනෙක්ම ඉන්නවා. දැන් තාරකා ශාස්ත්‍රයේ 10ක් 15ක් ලංකාවෙන් ඇවිල්ලා මේ විශේෂ ගොඩක් උසස් තැන් වලට ගිහිල්ලා තියෙනවා. සමහර විට දන්නේත් නෑ මේ ලාංකිකයෙක්ගේ වැඩක් කියලා. හොඳට හොයලා බලපුවම තමයි පිටුපස ඉන්නේ ලාංකිකයෙක්. සමහර විට ඒ පේටන් බලපත්‍රය හරහා නිර්මාණයේ නිෂ්පාදනය කරලා තියෙන ජපානයේ ඇමරිකා එක්සත් ජනපදය එහෙම නැත්නම් දියුණු කාර්මික රටක් තමයි ඒ නිෂ්පාදනය කරලා ලෝකයට බෙදා හරින්නේ මහා පරිමාණයේ නිර්මාණ නිෂ්පාදන. හැබැයි නිර්මාතෘවරයා ඇතම් විට සමහර දේවල් වල ලාංකිකයෙක් लांकिक विद्याज्ञ पर्यशक ये अतिम अपट आडंबर वेंट हकी आवती है।